එතකොට අපි මේ ගැලවුණා වෙන්නේ මේ ආත්මෙන්. ඉතින් මේවා important. අර මම කිව්වා අපේ මේ දැන් attractions දෙකක් තියෙනවා mainly. එකක් තමයි ඒ කියන්නේ මේවා මේ දෙක control කරන්න නැතුව මොනවත් මේ මාර්ගේ වැටෙන්නේ නැහැ. එකක් තමයි මේ දිව tongue එක. අනිත් එක තමයි sexual organ එක. ওই දෙකම එක වගේ පිංවතුනේ. බලන්න ඒක nerves ගොඩක් තියෙනවා. අපිට ඒකේ තමයි ගොඩක්ම pressure එක ලැබෙන්නේ. ඒ pressure එක ලැබෙන වැඩියෙන් ලැබෙනකොට energy එක යනවා වැඩි පිංවතුනේ. අපි මොනවද අශ්වගන්ධ අරෝමිය ගන්න පුළුවන්. ඒක මං කියන්නේ ලොකුම අශ්වගන්ධ තමයි අපේ සීලය. මේ ගැන modern world එකේ දන්නව අඩුයි. ඒ කියන්නේ තමගේ device මේ මේකට තමයි විශේෂයෙන්ම නීති දීලා තියෙන බුදුහාඳුර. ඒ වගේම හරි interesting අපේ මොලේ තියෙන පැති දෙකක්. එකක් තමයි reptilian brain එක, එකක් තමයි මොකද්ද මේ අපිට හිතන්න පුළුවන් discriminate කරන්න පුළුවන් ඔය භාවනා ඒවා සිද්ධ වෙන ඒගොල්ල modern මේක කියන්නේ new brain කියලා. මේ දිවයි මේ අනිත් organ එකයි සම්බන්ධව සිතන සිතුවිල්ලක් හරි සිතනකොට වැඩ කරන්නේ reptilian brain එක පින්වතුනි. සත්ව මොලේ. ඒ වෙලාවට අපි ඇත්තටම සතෙක් වගේ. දැන් සූත්‍රවල කියනවා බුදුහාඳුරෝ කාමයේ පිළිබඳ මොකක් හරි thought එකක් චුට්ටක් හරි ලාවට හරි තිබිලා නැති වුණොත් එන්නේ කො තිරිසන ලෝකේ නැත්තම් අපායයි. දැන් බලන්න පිළිගන්න කොච්චර ඒක සත්‍යද කියලා. දැන් අපි හිතනවානේ බුදුහාඳුරෝ මේවා exaggerate කරන වැඩි අපිව බය කරන්න කියනවා ඇති කියලා. බලන්න MRI scan එකේ පෙන්වන විදියට ඒ කියන්නේ මේ medical මේකේ මේ බලන විදියට ඒක හොඳට පැහැදිලි නේ. ඒක බොරුවක් නෙමෙයි වෙන්නේ. ඒ වෙලාවේ සත්ව මොලේ වැඩ කරන්නේ පින්වතුනි. ඉතින් ඒ සත්ව මොලේ ඒ වගේ තියෙන වෙලාවට අපි බුදුගුණ හරි මොනවා හරි එමෙ හිතෙන්නේ නැතුව අපි මැරුණම කොහේ යන්න පුළුවන්ද? මේක සාගරයක් වගේ තැනක් පින්වතුනි. මේක දැන් දැනගන්න නැතුව අපි මේක පරක්කු වෙන්න ඉස්සෙල්ලා මේවා අපි හරි ගස්ස ගත්තොත් ඉන් සුද්ධ වුණොත් ඉන් අපි අනිවාර්යයෙන්ම ගැලවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ටරෙස්ටිං මේ tongue එකයි මේකයි සම්බන්ධව මේ රාගය සම්බන්ධව පින්වතුනි විශේෂම රාගය සම්බන්ධ තමයි ලොකුම ප්‍රෙෂර් එක. දෙවනුවට එන්නේ කෑම. ඒවට තමයි නීතිත් අදින් දාලා තියෙන්නේ. හැබැයි රාගය සම්බන්ධව බුදුහාඳුර දාලා තියෙනවා grave offense කියලා මට්ටම් දෙකක්. ඒක භික්ෂුන් වහන්සේලාට. හැබැයි මේක එදා කීප දෙනෙකුටයි වුණේ පින්වතුනි ඒ කාලේ. කීප දෙනෙකුටයි ওই ප්‍රශ්නේ තිබ්බේ සමාජයේ. හැබැයි ඔය ඒ ශික්ෂාපදේ කැඩෙන එක මේ කාලේ බහුතරයක් වෙනවා. බෞතරයක් වෙනවා. ඒක හැබැයි සමාජයෙන් කියලා දෙන්නෙත් නැහැ, අපි ඉස්කෝලවල කියලා දුන්නෙත් නැහැ. ඒකෙන් වැරදි පුරුදු හදාගෙන අමනුෂ්‍යයන් අපේ ගාවට ලං කරගෙන ඉඳන් සෑහෙන. ඒ කියන්නේ ධාතු කන, ඒ ධාතු අපේ තැම්පත් වෙලා ඒ ධාතු කන කොට්ටාශයක් අපේ ඇඟේ හැදිලා තියෙනවා. මොකද අපි මේ ඉතින් ඔය දෙක ඔය reptilian brain එක වැඩ කරන ඉතින් ඔය දිවයි මේකයි ඔය සං මේ එකට කියනවා grave offense කියලා. ඒ grave offense එකේ මට්ටමට වෙනකොට MRI scan එකේ පෙන්ුම් කරනවා ඒ සත්ව මොලේ සම්පූර්ණයෙන්ම වෙලා ගන්නවලු මුළු අනිත් හිතන්න පුළුවන් මොලේ. ඒ කියන්නේ ඒ අනිත් එක shut down වෙනවලු. ඉතින් හිතන්න පින්වතුනි ඇයි බුදුහාඳුර ඒක මේ කියන්නේ ප්‍රධාන දැන් ඒකට අපිට විනය කර්ම කරන්න එහෙම තියෙනවා ඒවා කැඩුනම. ඉතින් බලනකොට අපේ ආරක්ෂාවට ඒක බුදුහාඳුර කියලා තියෙන්නේ මේ මාර්ගයේ වැළක්වෙන්නේ නැති වෙන්න. මේ මාර්ගයට මේකක් වෙන්නේ නැති වෙන්න. ඉතින් පින්වතුනි මේක අපි අඳුරගත්තම විශේෂයෙන්ම මේ පිට රටවල් වල මේ මේ මොනවාද පිට රටවල් වල කණ්ඩායම් හැදිලා තියෙනවා. හරි පුදුමයි. මේක වෙන හානි දැනගෙන ගෲප්ස් හැදිලා තිනවා දවස් 3ක් සතියක් ඒවා නොකර වග බලා ගන්න. ඉතින් මම ඒක කියන රෙෆර් කරන්න පුළුවන් YouTube එකේ තියෙනවා. මොකද්ද මේ මම මේක කියනකොට ටිකක් මට කරන්න දෙයක් නැහැ පිටුදි. මම මේ පිංගුදුල ආයි මාව හම්බුන්නේ නැති උනට ප්‍රශ්නයක් නැහැ. මොකද මං මගේ හිත මේවා කරන්නුනේ මට මේ කරුණු මට කිව්වනම් තරුණ කාලේ මම ඊට වඩා ගමනක් යනවා. නොෆැප් කියලා. ඒක ටිකක් අසභ්‍යයි පිංගුදුනි. දැන් තේරෙන්නේ නැත්තම් හොඳයි. පස්සේ තේරුනම් හරි මම නැති වුණා මෙතන. නොෆැප් NOFAPP. හරිද? ඒක රිෆර් කරන්න පුළුවන් විශේෂයෙන්ම වයස 14 ඉඳන් ළමයින්ට ඒක ගොඩක්ම ඉම්පෝටන්ට්. ඉස්කෝලේ ටීචර්ස්ලත් මේක කියුවේ නැහැ පින්වතුනි. කියන්නේ නැහැ, කියන්න දන්නෙත් නැහැ. මේක ඒ රටවල වල මිනිස්සු එහෙම දන්නවනම් අපි මේ බෞද්ධය හැටියට ගමනක් යන මේ ක්‍රිස්තියානි ආගමෙත් කියනවා මේ යක්කුන්ගේ වැඩ කියලා. ඒතකොට පින්වතුනි මේක අපේ ග්‍රහණය කරන් ගියොතින් අපි මෙනවත් කරන්නේ අපි කටන පිංකම් කර කර හරි අරවමියක් කර කර හරි. හැබැයි ප්‍රධාන අපේ Brahmacharya සම්බන්ධව මේ අඩුපාඩු තියාගෙන අපි කිසිප ප්‍රෝග්‍රෙස් එකක් වෙන්නේ
නෑ. හැබැයි මේක දැනගත්තන් පස්සේ අඩු ගානේ දවස් දෙකක් තුනක් ඔහොම මේව මග අරිනකොට තව ධර්මයේ වඩාගෙන බුද්ධාලම්මන ප්‍රීතියවත් ගැඹුරෙන් තමන්ට එක්ස්පීරියන්ස් වෙන්න යනකොට පිංගතුනි ඕජස් කියලා හැදෙනවා. අර අපිට විස ඒවා ඇඟේ හැදුනා වගේ ඕජස් කියලා ඒවා හැදෙනකොට සාමාන්‍ය ඒවා මොළයට ගමන් කරන්න පටන් ගන්නවා. මොළේ ඇරිච්ච නැති සෛල වැඩ කරන්න පටන් ගන්නවා. Nerves, small fine nerves, they start to function. මේම එක කූලින් ඉෆෙක්ට් එකක් එන ඒවා. ඒවා සමාධියට සම්බන්ධයි. ඒවා නිතරම වැඩෙනකොට පින්වතුනි තමන්ගේ ඇඟේ අවුරා එක වෙනස් වෙනවා. තමන් තව හැන්සම් වෙනවා, ලස්සන වෙනවා. මන්දර මේ රටේ තියෙනවාද කියලා ෆෑන් ලව්ලි ගාන්න ඕනේ නැහැ. You will be fair and lovely in your heart and you will have a beautiful charm. Charm meka ena pinwathuni. Me charm meka ne api ne muspeentu wage thamai godak a inne. Tamada visiting card ekak pennanna wenawa. Thama mokadda? Shirt ekak man check shirt ekak kiyanne giyabe mahat ekak andang innawa. Natha samagalata batik shirt ekak habai me metata andang inne ne. Habai mahatta neme but you look handsome sir. Your face, your smile, everything looks, you have a pure heart. That's important. Adume neme antimatama tamange me ættatama e aura ekak meya wenakota piyunu shine ekak ena metana kambul wala oy nalal patade me shine ekak nathi karanne epa me sanskrutiyen ena kai vaille kiyala ena eka meka ape meke term ekak na kohomari mewa important signs me just tejas මේක අපි ඒක පරිස්සම් කරන්න ඕනේ ඊට පස්සේ. ඒකයි දවස් 3ක් සතියක්. මම මේ කියන ඒවා කරලා වෙන්නේ නැත්නම් ඕනේ නැහැ කරන්න. ගිහිල්ලා ඔයන්න ඔය හැම දෙයක්ම කරන්න. ටොයිලට් වලට ගිහිල්ලා වැරදි වැඩ කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. හැබැයි මේවා දවස් 3ක් 4ක් නවතලා කණ්ණාඩියෙන් බලන්න ෆොටෝ එකක් ගන්න. ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒක තියාගන්න. ඊට පස්සේ කම්පෙයාර් කරන්න අර ඉස්සර අරම ඉන්නකොටයි මේකේ ෆොටෝ එකේ වෙනස. තමන් ලස්සන වැඩි නම් එහෙනම් කන්ටිනියු කරන්න. කැත වෙන්නේ මොකටද? චරිතයකට එනකොට ඇඟත් කැත වෙනවා. ඔක්කොම කැත වෙනවා. තම අවුරුදු 20ක කෙනෙක් 40ක් වගේ පේන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ලක්ෂණ ඒවයි ෆෙදර් බ්‍රේන් ඕවා තමයි දන්න එළියෙන් වෙන රෝග ප්‍රශ්න. තම නර්වස් කෙනෙක් වෙනවා. දැන් ගොඩක් අය මෙහෙම ඉන්න බෑක තැන. මෙහෙම දඟලන අරම දඟලනවා මෙහෙම දඟලනවා. ඒක දුකක් නෙපින් උතුණි. ඒක දුකක්. තමයි මෙහෙම සනීපෙන් ඉන්න බෑ කියන්නේ මොකක් කරේ මානසික දුකක්. හරියට අර දත් කැක්කුම තියනවා වගේ නරක දතක් තියනකල් තත් කැක්කුම තියනවා.